තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම ඇසුවන් සිත නිවේ සනසන උතුම් සදහම් මිහිර ජීවිත අවබෝධයේ පිණසත් මෙලව පරලොව සුගතියේ පිණසත් හේතු වෙනවා ඒ දහම අසන්ත ලැබීම ඊටාම දුර්ලභයි දුර්ලභ වූ මිනිසත් ජීවිතයේක ඒ වාග්ය ලදාපි සැබවින්ම පින්වන්තයි එසේනම් මේ සූදානම් වන්නේ ඒ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බිදක් මෙලෙස ශ්‍රවණය කරන්නට ඒ දේශනාව පවත්වන්නට සිදු කළ ආරාධනාව පිළිගෙන දම් සභා මණ්ඩපයේට වැඩම කොට සිටින පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් අපගේ ස්වාමින් වහන්සේ අපි සාදු නාද පවත්වමින් පිළිගනිමු අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 දේශනාවට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ සමගි උයන මත්තේගොඩ පදිංචි චමින්ද ආර්යසිංහ මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන
වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගති ගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් ලොකු කුඩා ඔබ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථා රත්නයේ දේශනා කොට වදාළි ජෝතිය මහරහතන් වහන්සේ නිසා භික්ෂූන් වහන්සේලා ඇති කර භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරපු කාරණාවක් පදනම් කරගෙන ඒ ගාථා රත්නේ තමයි යෝධ තණ්හං පහාත්වාන අනාගාරු පරිබ්බජි තණ්හා භව පරික්කීන තමහම භූමි බ්‍රාහ්මණංති භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝධ තණ්හං පහාන්ත්වාන හන්ත්වා කියන පාලි වචනේ තේරුම තමයි මරණව. එතකොට යෝධ තණ්හං පහාන්ත්වාන සසර දිගින් දිගටම සත්වයා අරගෙන යන තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ ආදි වශයෙන් තණ්හාව පිළිබඳව ආකාර ගණනාවකට සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි දිගින් දිගට මේ සංසාරේ ඇවිදගෙන ඇවිදගෙන මේ යන්නේ මේ තණ්හාව තාමත් ඡය කරගන්න බැරි වෙච්ච නිසා. ආන් ඒක නිසා සඳහන් කරලා තිනා යෝධ තණ්හං. තණ්හාව මහා යෝධයෙක් වගේ. යෝධ තණ්හං පහන්තුවන්නේ. ආන් මේ යෝධ තණ්හාව දවසක මරලා දාන්න පුළුවන් නම් අනාගාරෝ පරිබ්බජේ තමන් ජීවත් වෙච්ච නිවස තණ්හාවෙන් තොරව අත්හැරලා යම් කෙනෙකුට උතුම් පැවිද්ද ලැබලා මේ සංසාර මග කටයුතු කරන්න කෙටි කරන්න කටයුතු කරන්න පුළුවන් නම් තණ්හා භව පරික්ෂීණ ඒ තණ්හාව භවය ශීන කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් දේශනා කොට වදාලා තමහං භූමි බ්‍රාහ්මණ මහණෙනි ආන් එවන් කෙනාට මම කියනවා බ්‍රාහ්මණ කියලා එතකොට මෙතන බ්‍රාහ්මණ කියලා සඳහන් කළි රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කියලා කියනවා බ්‍රාහ්මණ වංශයේ ඉපදිච්ච අයටත් බ්‍රාහ්මණ කියලා කියනවා රහතන් වහන්සේට බ්‍රාහ්මණ කියලා කියන්නේ සියලු පව් බැහැර කරපු නිසා සියලු පව් බැහැර කළ උතුමෝ බ්‍රාහ්මණයි කියලා හඳුන්වනවා කියලා දේශනා කළා මේ උතුම් ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි කිනම් අරමුණක් මුල් කරගෙන කවුරුන් අරබයාද කියන කාරණාව ටික දැනගන්න එක ධර්මාර්ථය තේරුම් ගන්න අපිට ලොකු පහසුවක් ඇති කරයි කියලා හිතෙනවා මම සඳහන් කළා ජෝතිය භික්ෂූන් වහන්සේ මුල් කරගෙන තමයි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට යම් කාරණාවක් සිහිපත් කළේ කවුද මේ ජෝතිය භික්ෂුව කියලා කියන්නේ අපේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙක් හිටියා මේ පස් දෙනාම හිටියේ බිම්බිසාර රජුගේ රාජ්‍යයේ
ඉතින් පස්සේ කාලේ මහා පුණ්‍යවන්තයෝ පස් දෙනාගෙන් එක්කෙනෙක් කොසල් රජුව ඉල්ලගත්තා. හැබැයි එක්කෙනෙක් ඉල්ලගත්තා කියලා කීවත් මෙන්ඩක සිටුතුමාගේ පුතෙක් තමයි ඉල්ලගත්තේ. මෙන්ඩක සිටුතුමා මහා පුණ්‍යවන්තයෙක්. මෙන්ඩක සිටුතුමා යටතෙත් හිටියා මහා පුණ්‍යවන්තයෝ කීප දෙනෙක්. එයින් පුතෙක් තමයි ඉල්ලගත්තේ. බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍යෙම තමයි මෙය ඉන්නේ. මොනතරම් ශස්ත්‍රීක වෙන්නේ නැද්ද මේ රාජ්‍ය? එයි මේ මහා පුණ්‍යවන්තයෝ කියලා කියන්නේ. අමිත භෝගී සිටුවරු කියලා කියන්නේ. තමන්ගේ ධනස්කන්ධයේ කොපමණද කියන කාරණාවක් තමන්වත් දන්නේ නැහැ. ඒ තරම් නිමක් නැති මහා ධනස්කන්ධය. ඒකයි අමිත භෝගී කියලා කියන්නේ. එයින් එක්කෙනෙක් තමයි ජෝතිය සිටිතුමා. සංසාරේ මහා පින් කරපු කෙනෙක්. ඉතින් ඒ අතීත කාරණාව සිහිපත් කරන්න ගියොත් බොහෝ කරුණු පැහැදිලි කරන්න වෙන නිසා අපිට දේශනාවට තියෙන කාලයත් එක්ක මේ සාකච්ඡා කරන්න යොදාගත්ත ගාථාරත්නය ඉවර කරන්න අවස්ථාවක් නොලැබෙන නිසා අතීත කාරණාව අපි බොහොම කෙටියෙන් සිහිපත් කරමින් වර්තමාන කාරණාව ටිකක් සාකච්ඡා කරමු. ජෝතිය සිටුතුමා ඉතාම ධාර්මිකයි. අජාසත් කුමාරයා දේවදත්තයන් වහන්සේගේ ඇසුර නිසා තමන්ගේ තාත්තා මරණයට පත් කරලා ආනන්තරිය පාප කර්මයකුත් කරගත්තා. බිම්බිසාර මහරජුරුව මරණයට පත් කරලා රජ වුණාට පස්සේ ඊළඟට අජාසත් කුමාරයාගේ බලාපොරොත්තුව තමයි ජෝතිය මාලිගාව අයිති කරගන්න එක. ඉතාම පහත් හැඟීමක්. තමන්ගේ රාජ්‍යයට ඉන්න පහන් තැඹක් වගේ ජෝතිය සිටිතුමා. තමන්ගේ රාජ්‍යයේ ශක්තිමත් බව රඳවලා තියෙනවා. තමන්ගේ රාජ්‍යයේ සමෘද්ධිය ඇති කරවලා තියෙනවා. තමන්ගේ රාජ්‍යය මනාව අන් රාජ්‍යයන් අභිභවනය කරලා තහවුරු කරවලා තියෙනවා. මේ ජෝති ආදී සිටුවරු එවන් උසස් පුණ්‍යවන්ත සිටුවරයෙකුගේ මාලිගාව මංකොල්ල කාගන්න හදනවා කියලා කියන්නේ ඒක රජෙකුට කොහොමවත් වටින්නේ නැති පහත්ම පහත් ක්‍රියාවක්. නමුත් මේ අදහස කොයි කාලෙද ඇති වුණේ? බිම්බිසාර රජුරුවන්ට එක දවසක් අදහසක් ඇති වුණා ජෝතිය සිටු මාලිගාව බලන්න යන්න ඕනේ කියලා. මාලිගාව ගැන විස්තර අහලා තියෙනවා දැකලා නැහැ. එක දවසක් බලන්න ඕනේ කියලා සිටුතුමාටත් පණීඩේ එවල මාලිගාව ගාවට ගියහම සිටුතුමා ඇවිල්ලා පිළිගත්තා. පිළි අරගෙන ඇතුළට එක් කරගෙන ගියා. සිටුතුමා නම් දිගටම ඇවිදගෙන ගියා. හැබැයි රජුරුව දොර ගාවට ගිහින් නැතර වුණා. කීපවතාවක් කතා කළා මහරජා ඇතුළට එන්න කියලා. රජුරු ඇතුළට යන්න බයයි. ඒ රජුරු බය සම්පූර්ණ පොළව මැණික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බිම සම්පූර්ණ අතුරලා තියෙන්නේ මැණික්. ඉතින් අර බොහොම ලස්සනට අතුරලා ලස්සනට කපලා උප කරලා තියෙන නිසා අර මැණික් නිසා මේ ඉස්සරහට බලහම පේන්නේ විශාල වලවල්. පොළොව යටට වලවල් වගේ තමයි පේන්නේ. ඉතින් රජුරු බයයි මේ මරවණ්ඩවත් එන්න කියනවාද කියලා මේ අඩිය තිබ්බොත් වැටෙයි කියලා කල්පනාව. ඉතින් ජෝතිය සිටුතුමා ළඟට ඇවිල්ලා කියනවා මහරජා බය වෙන්න එපා. එහෙම වැටෙන්න දෙයක් නැහැ මේ පේන හැටි. කියලා සිටුතුමාගේ පස්සෙන් එන්න කියලා තමයි එක්ක යන්නේ. ඉතින් දවසේම මාලිගාවේ ඇවිද්දා. එදා යනකොට අජාසත් කුමාරයත් එක්ක ගියා. අජාසත් කුමාරයා තාම මේ රජ්ජුරුවන්ගේ ඇඟිල්ල අල්ලගෙන යන වයසේ. හැබැයි ඒ කාලේ කල්පනා කළා අපේ තාත්තා රටේ රජ්ජුරුව වෙලත් මේ මාලිගාව අපිට ගන්නෙ නෑනේ. හැබැයි මම රජ වුණ දවසට මේ මාලිගාව මම අයිති කරගන්නවා කියලා හැඟීමක් එදා තමයි ආවේ. ඉතින් ආන් ඒ හැඟීම මුදුන්පත් කරගන්න තමයි මේ ලෑස්තිය. ජෝතිය සිටු මාලිගාව මිනිස්සු හදපු එකක් නෙමෙයි. දෙවියෝ පහල කරලා දුන්න එකක්.
දෙවියෝ තමයි නිර්මාණය කරලා දෙන්නේ. ජෝතිය රජුරුවන්ගේ බිරිඳත් මේ අපේ ලෝකේ කෙනෙක් නෙමෙයි. උතුරු කුරු දිවයිනෙන් ගෙනාපු කෙනෙක්. අපේ ලෝකෙම තමා උතුරු කුරු දිවයිනෙන් ගෙනාපු කෙනෙක්. ජෝතිය සිටුතුමා මේ දෙවියන් විසින් මාලිගාවක් හදලා දෙන්නත් උතුරු කුරු දිවයිනෙන් බිරිඳක් ලබන්නත් මේ තරම් සැප සම්පත් ලබන්නත් සංසාරේ කරපු පින්කම් මොනවද? ඉතින් ඒ කారణ අතීත කතාව තමයි මං කියේ බොහොම දිගයි කියලා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට මාලිගාවක් හදලා පූජා කළා. කියන්නේ විහාරයක් හදලා පූජා කළා. ඉතින් ආන්ගේ කරපු කුසල කර්මත් එක්ක තමයි මේ වාගේ සම්පත් සහිත ජීවිතයක් ලැබෙන්නේ. ඔක කරපු ප්‍රධාන පින්කම. ඒක නිමවලා තියෙන්නේ මැණික් වලින්. ඒ මාලිගාව ඉස්සරහ පිට ධර්ම මණ්ඩපයේ සකස් කරපු කෙනා තමයි මෙන්ඩක සිටුතුමා කියලා කියන්නේ. එදා මාමයි බෑනයි දෙන්න. කෙසේ වෙතත් මේ කාලේ දෙවියෝ මවල දුන්න මාලිගාවත් තනිකරම මැණික්. ඒ මාලිගාවේ කවදාවත් පහන් දැල්වන්නේ නැහැ. අඳුර වැටිගෙන එනකොට මාලිගාව ආලෝකමත් කරන්නේ මැණික් වලින්මයි. ඒ මාලිගාවේ සිටුතුමාගේ බිරිඳ කවදාවත් මේ ගිනි එළිය, ගින්දර වලින් නැගින දුම, ඒ දේවල් කවදාවත් ගිනි එළිය දැකලත් නැහැ, දුම් වැදිලත් නැහැ. මොකද බිම්බිසාර රජුරෝ මාලිගාවට වැඩලා පස්සේ අහනවා මේ හවස් වුණාට පස්සේ තමයි අහන්නේ කෝ දේවිය කියලා. මම දැන් ඇවිල්ලා කොච්චර වෙලාද? ඇය තාම ආවේ නැහැ නේ මට නමස්කාර කරන්න පිළිගන්න. එතකොට සිටුතුමා කියනවා සමාවෙන්නේ ස්වාමීන් මං එක්කෙන්නම් කියලා තමයි ගිහිල්ලා එක්කෙන්නේ. ඉතින් ගිහිල්ලා කතා කරලා කියනවා අපි රජ්ජුරුව ඇවිල්ලා කියලා. එතකොට අහනවා රජ්ජුරුව කියන්නේ කවුද කියලා. ඒ තමයි අපේ නායකයා. එතකොට බිරිඳ අහනවා ස්වාමීනි අපි දැනටත් කාට හරි යටත්ව දෙන්නේ කියලා. එහෙම අහලා කියනවා ස්වාමීනි මං සංසාරේ පින් කළා මදි. තාමත් අනුන් යටති ජීවත් වෙන්නේ කියලා. ඉතින් රජ්ජුරුව ළඟට ඇවිල්ලා සිටුතුමාගෙන් අහනවා බිරිඳ මම මොනවද කරන්න ඕනි කියලා. සිටුතුමා පවන් අත්තක් අතට දීලා කියනවා රජ්ජුරුවන් ටිකක් පවන් සලන්න කියලා. ඒ පවන් සලනකොට රජ්ජුරුවන්ගේ ඔටුන්නේ තිබිච්ච මැණික් වලින් දුමක් නැගුණා කියලා කියනවා. ඒ දුම ඇහැට වැදුන නිසා කඳුළු වැටෙනවා. රජ්ජුරුව කියනවා සිටුතුමනි කාන්තාව කොහොමත් පිරිමියට වඩා ලෝභයි, ඔබේ බිසවගේ කල්පනාවේ ඇති මම මාලිගාව මංකොල්ල කයි කියලා. ඇගේ ඇස් වලින් කඳුළු එන්නේ ඒක මතක් වෙලා වෙන්නේ. ඇයට කියන්නේ මම මාලිගාව බලන්න ආව මිසක් අයිති කරගන්න ආව නෙමෙයි කියලා. ආන් එහෙම කියහම සිටුතුමා කියනවා ස්වාමීනි ඇය එහෙම හිතලා නෙමෙයි ඇගේ ඇස් වලින් කඳුළු එන්නේ. මේ ඇස්වලට කවදාවත් ස්වාමීනි දුම් වැදිලා නැහැ. මේ ඇස් දෙකෙන් කවදාවත් ගින්දර දැකලා නැහැ. ඒක රජ්ජුරුව අහනවා ඇයි මේ මාලිගාවේ පහන් දැල්වන්නේ නැත්? ඇයි මේ මාලිගාවේ උයන්නේ පිහින්නේ නැද්ද කියලා. ස්වාමීනි උයනවා. නමුත් ගින්දරින් උයන්නේ නැහැ. ඒක ජෝති මාලිගාවේ මොනවාගෙන්ද උයන්නේ? ඇය උතුරු කුරු දිවයිනෙන් එනකොට හාල් නැලියකුයි මැණික් ගල් තුනකුයි ගෙනල්ලා තියෙනවා. හැමදාම හාල් ගන්නේ ඔය නැලියෙන්. කවදාවත් හාල් ඉවර වෙන්නේ නැහැ. හාල් ටික උයන භාජනයට දාලා අර මැණික් ගල් තුල උඩ තියෙනවා. ඒ මැණික් ගල් ටික රත් වෙලා එහෙමම බත ඉදලා නිමිලා යනවා. ඒවයි කවදාවත් ගින්දර දැල්වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඇය ගින්දර දැකලා නැහැ. ස්වාමීනි ඇය සැතපෙන්නෙත් මැණික් ආලෝකයෙන්, ඇය අවදි වෙන්නෙත් මැණික් ආලෝකයෙන්. රජ්ජුරුව අහනවා එච්චර එළිය තියෙන මැණික් තියෙනවද කියලා. සිටුතුමා අහනවා ඇයි ස්වාමීනි මාලිගාවේ නැද්ද? නැහැ කීවට පස්සේ ලොකු මැණිකක් ගෙනල්ලා දෙනවා. අදින් පස්සේ මාලිගාවත් එළිය කලයි මේ මැණික කියලා. එතකොට මේ වාගේ කාරණාවල් වලින් අපට පැහැදිලි වෙනවා එහෙම මැණික් ලෝකේ තියෙනවා කියලා. ගයක් ආලෝකමත් කරන්න පුළුවන් වෙන්නේ,
එහෙම මැනික් ලෝකේ තියෙනවා. හැබැයි එහෙම මැනික් පහළ වෙන්නේ පුණ්‍යවන්තයන්ගේ කාලෙට. අපේ කාලේ එහෙම මැනික් නැහැ. එහෙම මැනික් ගැන අපි දන්නෙත් නැහැ. අපිට හම්බුණත් හම්බෙන්නේ නිතරම පොඩි පොඩි මැනික් ගල් කියලා. නමුත් ජෝතිය සිටිතුමා රජ්ජුරුවන්ට ගෙනහිල්ලා දුන්න මැනික තියඹරා ගෙඩියක් වගේ ලොකුයි කියලා කියන්නේ. ඉන්නතින් මේ කාරණාව බලපානවා අපිට තෙරුවන් සරණ යන්න. රුවන් කියන්නේ මැනික් වලට. එතකොට මැනික් ගැන අපිට අවබෝධයක් නැත්තම් අපි කොහොමද තුනුරුවන් ගැන අවබෝධයකට යන්නේ? ඔය කතා කරන මැනික් වලට වඩා කෝටි ප්‍රකෝටි වාරයකින් තුනුරුවන් උසස්නේ. එතකොට මේ තරම් වටින මැණික් ගැන තේරුමක් නැති නිසා තුනුරුවන්ගේ වටිනාකම කොච්චරද කියලා තේරුම් ගන්න අපිට හරි අමාරුයි. රජ්ජුරුවන්ගේ උදකප්පසාද මාණික්කය සක්විති රජ්ජුරුවන්ගේ ලීයක ගැට ගහලා අහසට එසෙව්වොත් යොදුන් ගානක් හාත්පස ඉරපෑවුවා වගේ එළිය වැටෙනවා කියලා කියන්නේ. ඉතින් එහෙම මැණිකක් ගැන අවබෝධයක් ඇතුවනේ අපි කල්පනා කරන්න ඕනේ මේ මැණිකට වඩා තුනුරුවන් වටිනවා කියලා. ආන් ඒක නිසා මැණික් ගැන දැනුම මදි නිසා තෙරුවන් සරණ යන්න පොඩි බාධාවක් තියෙනවා. තෙරුවන් ගැන තේරෙන්නේ නැති නිසා. කෙසේ වෙතත් අජාසත් රජු එක දවසක් යනවා ජෝති සිටුතුමාගේ මාලිගාව අත්පත් කරගන්න යුද්ධෙට පිරිසකුත් අරගෙන. සිටුතුමා එක යුද්ධ කරන්න යන්නේ. මුලිනුත් සඳහන් කළා කොයිතරම් නිඳිතද ක්‍රියාව. තමන් යටතේ ඉන්න සේවකයෙකුගේ දේපල කොල්ල කා ගන්න මේ පිරිසකුත් අරගෙන යන්නේ. තමන් යටතේ ඉන්නේ කොච්චර ධනෙ තිබ්බද. ඉතින් මේ මාලිගාව වටේට ප්‍රාකාර හතක් තියෙනවා. ඒ ප්‍රාකාර හතම මැනි ඒ සිටුතුමා එදා කරපු පූජාවේ හැටියට. ප්‍රාකාර හතේ යක්ෂයෝ හත් දෙනෙක් ඉන්නවා ආරක්ෂාවට. පේන්නේ නැහැ කාටවත්. ඒ සියල්ලම සිටුතුමාගේ පිනට පහළ වෙලයි තියෙන්නේ. ඉතින් පිරිසකුත් අරගෙන මාලිගාව ගාවට යනකොට අර මැණික් වලින්ම ප්‍රාකාරයේ තේන නිසා රජ්ජුරුවන්ගේ පිරිසම ආපහු පරාවර්තනය වෙලා රජ්ජුරුවන්ට පේනවා ජෝතිය සිටුතුමත් විශාල බලකායක් අරගෙන රජ්ජුරුවත් එක්ක යුද්ධයට එනවා කියලා. මං අද යුද්ධ කරන්න එන බව ජෝතිය කොහොමද දන්නේ? රජ්ජුරුවන්ට ප්‍රශ්නයක්. දන්න නිසානේ පිරිසක් හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රජ්ජුරුව පිරිසත් එක්ක එහෙමම නතර වුණා. ටික වෙලාවක් එතන හිටගෙන ඉන්නකොට මේ පළවෙනිම ප්‍රාකාරයේ මාලිගාවේ බාහිරින් තියෙන පළවෙනිම ප්‍රාකාරයේ යමකාලි කියලා යක්ෂේ. එයා යටසේ සේනාව 1000ක් ඉන්නවා. යමකාලි කඩුවත් අමෝරගෙන රජ්ජුරුව ඉස්සරහට පැන්නහම රජ්ජුරුවන්ගේ පිරිස දිසා අනු දිසා ඔස්සේ ආපහු නොබලම දිව්ව කියලා සඳහන් කරන්නේ. අජාසත් රජ්ජුරුවන්ට කරගන්න දෙයක් නැතුව ගියා. රජ්ජුරුව දුවගෙන දුවගෙන ගිහිල්ලා වේළුවනාරාමයට පැන්නා. සිටිතුමා එදා උදේ පාන්දරම ආහාර අනුභව කරලා අටසිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බණ අහනවා. මේ වෙලාවේ තමයි රජ්ජුරුව දුවගෙන ආවේ. සිටිතුමාගේ පිරිසක් මෙතන නැහැ. අර මැණික් වලින් පේන හැටි රජ්ජුරුවන්ට ඒක තේරුම් ගන්න බැරුව ගියා. ඉතින් දුවගෙන ආපු හැටියට සිටිතුමා දැකලා අහනවා, මට විරුද්ධව යුද්ධයක් කරන්න පිරිසක් සංවිධානය කරලා උපාසක බව තහවුරු කරමින් බණ අහනවද කියලා. ජෝති සිටුතුමා කතා කරලා අහනවා, ඇයි මහරජේ මගේ මාලිගාවවත් කොල්ල කන්න හිතුනද කියලා. ඔව් එහෙම හිතිලා මං ගියා කියලා කිව්වා. සඳහන් කළා, මම යුද කරන්න පිරිසක් තියලා ඇවිල්ලා නැහැ මහරජේ. හැබැයි මගේ දේපොළ මගේ අකමැත්තෙන් කාටවත් ගන්න බෑ කියලා. රජ්ජුරුව අහනවා, ඇයි උඹද මේකේ රජ්ජුරුව කියලා. සඳහන් කළා, නෑ මම නෙමෙයි රජු, රජු ඔබම තමයි. නමුත් මගේ දේපල ගන්න බෑ. රජ්ජුරුව කියනවා, මම බලා ගන්නම් ඒක කියලා.
සිටුතුමා කිව්වා මේ පස්සේ බලන්න දෙයක් නෑ මගේ අකමැත්තෙන් ගන්න බෑ කියේ බැරි හින්දායි ඔබතුමාට ඒක තේරෙන්නේ නැත්නම් මේ අතේ මුදු 20ක් තියෙනවා ගලව ගන්න කියලා ඇඟිලි ටික දික් කරනවා අජාසත් රජිරුව කියලා කියන්නේ මහා ශක්තිවන්තයෙක් උත්කුටිකෙන් ඉඳලා උඩ පැන්නොත් 18 රියනක් උඩ පයින්නවා උත්කුටිකෙන් ඉඳලා උඩට පැන්නොත් රියන් 18ක් උඩ යනවා කියලා කියන්නේ හිටගෙන ඉඳලා උඩ පැන්නොත් රියන් 80ක් උඩ පයින්නවා කියලා ඒ තරම් කායික ශක්තියක් ඇඟිලි ටික අල්ලගෙන සෑහෙන වෙලාවක් ශරීරයෙන් දාඩිය මතුවලා ගලාගෙන යනකම් මේ මහා ශක්තිවන්තයා උත්සාහ කළා එක මෙනිකක් එක මුද්දක් ගලව ගන්න බැරි වුණා महाराजे उतुरु सालू एलांड बिमिंग के लकी वा सिटी तुम्हारे अंगिली टीके पातरे देम्मा वितराई मुदु टीके उक्कम उतुरु सालू वटे वेटुना आंगे वेले मतक कला महाराजे बेरीवना ने द मुदु गालो वांट आंगे का एक भी मागे किसी देख डाते ती अंडे बैक के ला एक कारणावत वेरम बुद्र जान नहासले वो पहेदली करो वाला दुन्ना ऐ राज्यरु क्यामते नत्तं राज्यरु अंगे देवल काटवत गंड बेरी ज्योति सिद्ध तुम मंग संधान बागी हसी मेनिक मालिगा खदल पूजा कला पेर संसारी ए काले एक मेनिक बुद्रजान हसी वेड इन बुद्धासनी अटिंग तेल दिबाई मेनिक पुदुम एलिया विहिदवाणी ए एलिया बागी हसी के बुद्धराश्मे एक हम पुदुम हसन एक तमय मे मेनिक पुटू अटिंग तेल तीन बुद्रजान हसी वंदी मिथ्यादृष्टि के बमुनि එන්නේ වඳින්නේ නෙමෙයි ඒ මැනික ගන්න. සිටුතුමා එක දන්නව නිශ්ශබ්දව හිටියා. ඔහු ඇවිල්ලා මැනික ගත්තා. ඉතින් පස්සේ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මෙච්චර මැනික දන් දුන්නු මට අර බමුණ මේ මැනික අරගෙන ගියපක ඉවසන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි සිටුතුමනි? තමන්ගේ දේවල් තමන් අකමැත්තෙන් ඉන්නකොට කවුරුවත් ගන්නවට විරුද්ධ නම් අකමැති නම් තමන්ගේ දේවල් ගන්නවට කරන්න ඕන දේ දන්නේ නැද්ද කියලා හුවා. ආන්ගේ වෙලයි ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා උපදින සංසාරේ මගේ වස්තුව මම අකමැති නම් සතෙකුට සිව්පාවිකටවත් විනාශ කරන්න බැරි වෙන්න ඕනේ කියලා. आंगी प्रार्थना निशा तमय सतेकुट शिवपायुकुट सिटितुमा वस्तु विनाश कर महापिंकल कुछर प्रार्थना गुणकर दवबोधे इन्नवन अभी संसारम सोपत् करगंड कोई तरं कटेतु संपादने करगंड ज्योति सिटितुमा अजासत रज्जिर कीवा महाराजे මට මහණ වෙන්න ඕන කියලා කලකිරිලා කීවි. එයි මගේ ස්වාමියා මට මෙහෙම කළා. හැබැයි රජ්ජුරුව කල්පනා කළා මොහු මහණ වුණොත් මාලිගාව යුද්ධයක් නැතුවම ගන්න පුළුවන්. ඉන්න අහනවත් එකම හා කිව්වා. සිටුතුමා නම් මහණ වුණා. වැඩි කල්යන් නැතුව රහත් වුණා. සිටුතුමා රහත් වෙනවත් එක්කම දේවිය උතුරු කුරු දිවයිනින් ඇවිල්ලා අරන් ගියා. දෙවිය ගෙනහිල්ලා එහෙම තිබ්බා. देवियो हदल दुन्न मालिगाव देवियो मातुरु दहां कर लें आयसा रज्जुरु अंट हम्बुने ने मुकुआ पास्से काले भिक्षुन वहां से ला हनवा ज्योतिये भिक्षु अगें स्वामीनी उबो हांसे के मालिगाव गेने उबो हांसे के यार सुंदर बीरिंद गेने देम मतक वे नेद्द कीला उन हांसे संदहां कला स्वामीनी ने मटे किसीम वस्तु किसीम देपलाज्ञन किसीम तन्हावक्ने संधहंकर हम भिक्षु नहसला बुद्रजान नहसी संधहंकला स्वामीनी ज्योति भिक्षु राहत नवी राहत भवहंगील बुद्रजान नहसी देशना कला ने महानिनी राहत नवी राहत भवहंगो नी राहत विलाम तमये भव प्रकाश कर लती हेबेवीन मगे पुताट ඒ පරණ සම්පත් ගැන කිසිම තණ්හාවක් දෙන්නේ ඒ තණ්හාව නැත්තටම නැති කරලා ඉන්නේ කියලා කියන කාරණාව දේශනා කරමින් තමයි
අපි මේ මාතෘකා කරගත්ත ගාතාරත්නේ දේශනා කොට වදාලි. යෝධ තන්නං පහන්තවාන අනාගාරූ පරිබ්බජි. යෝධ තන්හාාව. ඇත්තටම තන්හාාව උපදින්නේ කොහොමද? ඇස් දෙකින් උපදින තන්හාාවක් තියෙනවා. කන් දෙකින් උපදින තන්හාාවක් තියෙනවා. නාසයෙන් උපදින තන්හාාවක් තියෙනවා. දිවෙන් කයෙන් උපදින තණ්හාවක් තියෙනවා. මිනිස්සු ජීවත් වෙන කාලේ මේ තණ්හාවන්ගෙන් කුමන හෝ තණ්හාවකට නිතරම බැඳිලා ඉන්නේ? එක්කෝ ඇහැට බැඳිලා, නැත්නම් කනට බැඳිලා, එහෙමත් නැත්නම් දිවට බැඳිලා, එහෙම නැත්නම් නාසයට, එහෙම නැත්නම් කයට. හිතලා බලන්න, මේ පංච ඉන්ද්‍රියන්ගෙන් තෘෂ්ණාවට ගොදුරු නොවිච්ච යම් වෙලාවක් අපට තියෙනවද කියලා. හැම මොහොතක්ම කිනම් හෝ තෘෂ්ණාවකින් අපි පෙළෙන මොහොතක්. ආගේ නිසා දේශනා කළා යෝධ තණ්හාව. ඇති වෙනවද කවදාවත්? ඇති වෙන්නේ නැහැ. අර මාර වස්තුවේ අපූරු කතාවක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් තීරණය කළා, මේ රජවරු රටවැසියන්ට හරියට තාඩන පීඩන කර කර රට පාලනය කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, එහෙම නොවෙනවා නම් කොච්චර හොඳද. මාරයා කල්පනා කළා, බුදුරජාණන් වහන්සේට දැන් ආපහු රාජ්‍ය පාලනයට යන්නයි හිතලා තියෙන්නේ. උනන්දු කරවන්න ඕනේ තින්ට යන්න. කියලා ඇවිල්ලා කතා කරලා කියනවා, ඒක හොඳයි රාජ්‍ය පාලනයට වඩින්න. භාග්‍යතුන් වහන්සේට සතර ඍජුපාද තියෙනවනේ. එහෙම වුණොත් භාග්‍යතුන් වහන්සේට පුළුවන් වෙයි හිමාල පර්වතේ රත්තරන් කරන්න. එතකොට මේ මිනිසුන්ට අවශ්‍ය ධනෙ ඒකෙන් සපයලා දෙන්න පුළුවන්. එහෙම හරි රාජ්‍ය කරමු. අවශ්‍ය නම් ධනෙ මම දෙන්නම් කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ තණ්හාව නිසා රැස් වෙන ධනෙ තියෙන ආදීනවය අපූර්වට කියලා දුන්නහම මාරයට දුක හිතුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාරේ. සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ මාරයට කතා කරලා තියෙන්නේ පාපිම කියලා, පව්කාරය කියලා. ඔබ හිතන්නේ මම කුමන අදහසක් ගත්තද කියලා? මගේ අදහස වෙන එක, ඔබේ අදහස වෙන එක. හිමාල පර්වතේ නෙමෙයි, හිමාල පර්වතේ වගේ තවත් පර්වතයක් රත්තරන් කෙරුවා. මේ තණ්හාව නැති කරන්න බෑ. වෙනතුනේ අපේ තණ්හාවේ සීමාවක් නේ. නැවත හට ගන්න. කෙනෙක් හිතනවා මට හැම දවසකම රුපියල් 1000 ගානේ ලැබෙනවනම් මට මගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් කියලා. හැබැයි හැමදාම 1000ක් ඕනේ. දැන් ඒකට හැමදාම රුපියල් 1000ක් ලැබෙන පුද්ගලයා ඊළඟට තවත් කාරණා ටිකක් ජීවිතයට එකතු කරගන්නවා. එතකොට එයාට 1000න් යැපෙන්න බෑ. එතකොට හිතෙනවා හැමදාම 1500ක් තිබුණොත් මට පුළුවන් කියලා. ඔහොම ගිහිල්ලා දවසකට ලක්ෂයක් හම්බුනොත් ඇති කියන තැනට ඇවිල්ලා ඇති වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ආදායම වැඩි වෙන්න ඔහුගේ ජීවන වියදමත් ආදායමට සාපේක්ෂව ඉහළ යනවා. ආදායම වැඩි වෙන්න ඔහුට තියෙන දුක්ඛන්දරාවත් වැඩි වෙනවා. කවුරුවත් හිතනවද මේ ධනෙ වැඩි වෙන්න සැපය වැඩි වෙයි කියලා? ධනෙ වැඩි වෙන්න දුක වැඩි වෙනවා. ධනයත් එක්කම දුක තමයි වැඩි වෙන්නේ. ඇයි මෙතෙක් නොතිබිච්ච දුක් කොච්චර ජීවිතයට එකතු වෙනවද? අපි කියමු කෙනෙකුට වාහනයක් නැහැ. එතකොට මෙයා කොහොම හරි මුදල් ටිකක් හොයාගෙන වාහනයක් අරගන්නවා. වාහනයක් නැති කාලෙත් තිබුණේ නැති කරදර ගොඩක් වාහනේ ගත්තට පස්සේ ගෙදරට එනවා. හිතලා බලන්න ඕද නැද්ද කියලා. දැන් වාහනේ තියන්න තැනක් හදන්න ඕනේ. ඒ වාහනේ පරිස්සම් කරන්න ඕනේ. පොඩි දරුවෝ ඉන්නවා නම් ළඟට යන්න දෙන්නේ නැතුව වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මොකද ළමයි ගිහිල්ලා සීරුවොත් එහෙම ආයේ පාඩුයිනේ.
එතකොට ගෙදර මීයෝ එහෙම නිතර ගැවසෙනවා නම් එක්කෝ මීයෝ මරන්න ඕනේ නැත්නම් මී පෙට්ටි තියන්න ඕනේ මොන මොනවා හරි දැන් ආයේ දෙයක් කරන්න ඕනේ. ඇයි ගිහිලා වයර් කැලලක්වත් කෑවොත් එතනත් ආපහු සෑහෙන ප්‍රශ්න ගොඩක්. එතකොට සෝදන්න ගෙනියන්න ඕනේ. තෙල් ඔයිල් මාරු කරන්න ඕනේ. පාරේ යනකොට කාගේ හරි ඇවිගේ හැප්පෙයිද? කවුරු හරි ඇවිල්ලා හප්පයිද? දැන් බලන්න ප්‍රශ්න කීයක් පැන නැංගද කියලා. සමහරවිට මීයෝ මරන්නත් සිද්ධ වෙනවා. ඒ තරහිනුනේ අලුත්ම වාහනේ කාලා තිබ්බා. සීට් එකක් එහෙම කාලා තිබ්බොත් කොහොමද කියලා තමන්ම හිතලා බලන්න ඕනේ. ඒතර මහ පව් කන්දරාවක් කරගන්නත් වෙනවා. ඒතර පාරට බැහැලා පොදු වාහනයට ගොඩ වුණා නම් ගමනක් යන්නේ අපි කොච්චර නිදහසේ ගියාද? දැන් අර පැත්තෙන් ගෑවේද මේ පැත්තෙන් ගෑවේද කවුරුවත් හප්පයිද? ප්‍රශ්න කීයේ කොළුව තියාගෙන යන්න ඕනේද? සෝදන්න පිරිසිදු කරන්න. දැන් ඔය එක ප්‍රශ්නයක්වත් තිබ්බේ නැහැනේ වාහනේ නැති කාලේ. දැන් අලුත් කරදර ගොඩක් වාහනෙත් එක්ක ගෙදර ආවා. හැබැයි තණ්හාව වැඩි වෙන්න ඕක තේරෙන්නේ නැහැ. ඊළඟට කල්පනා වෙන්නේ මේ වාහනයට වඩා හොඳ වාහනයක් ගේන්න. ඊළඟට හිතෙන්නේ ඊටත් වඩා හොඳ වාහනයක් ගේන්න. නැවත කල්පනා කරන්නේ ඒ වාගේ වාහන දෙකක් ගේන්න. තණ්හාව ඉහවහ යන්න යන්න මේකත් එක ගේන්නේ කරදර ගොඩක් නේද කියන කාරණාව තේරෙන්නේ. ඊට පස්සේ තරහ ගන්න වෙනවා. සමහරවිට වාහන නඩත්තු කරන්න පාවිච්චිට වෙන වෙන අයට දෙන්න එපේ. අපි කියමු මගී ප්‍රවාහන බස් රථයක් ගෙනාවා කියලා. ඉතින් දැන් රියදුරෙක් සහායකයෙක් වෙනම ගන්න ඕනේ. එතන හැම වෙලාවෙම සැකින් ඉන්න ඕනේ මේගොල්ලෝ ලැබුණ ආදායම ඔක්කොම මට දුන්නද? ඒගොල්ලොත් කොටසක් හංගගත්තද? මට නොකිය මොන මොන ගමන් ගියාද? වාහනේ කෑලි ගලවයිද? වාහනේ තෙල් ටික වෙනම යකුණ ගනීද? බලන්න හිතේ තිබ්බේ නැති ප්‍රශ්න කරදර කීයක් ඒකත් එක ගෙදර ගෙනාවද කියලා. නමුත් තණ්හාව වැඩි වෙන්න ඕක තේරෙන්නේ නැතුව යනවා. ඒකට හේතුව මොකද්ද? බොර වතුරක යටට ගිලිලා ඉන්න පුජ්‍යලයට මොකවත් පේන්නේ නැහෙනි. ඔහුට පේන්නේ බොර පාටම තමයි. ඔහුට තේරෙන්නේ නැහැ මේ වතුරෙන් උඩට ගියහම කොච්චර සැනසීමක් තියෙනවද කියලා. තණ්හාවේ ගිලිලා ඉන්න පුජ්‍යලයට මේ තණ්හාවෙන් මිදුන දවසට තියෙන සැනසීම කොච්චරද කියලා තේරෙන්නේ නැහැ. රට්ටපාල මහරහතන් වහන්සේ ඒකනේ තමන්ගේ තාත්තට කිව්වේ. තමන්ගේ තාත්තා උන්වහන්සේට ආරාධනා කරලා දානෙට රං රිදී මුතුමැණි සාලි මැද්දේ ගොඩ ගහලා කලාල වලින් වහලා ගෙදර වැඩියට පස්සේ කලාල ටික අයින් කරලා කියනවා ස්වාමීනි සිවුරු ඇරලා ගෙදර එන්නකෝ මේ තියෙන ධනයෙනි ඇති තරම් මෙවුව වියදම් කරලා පින්කම් කරගන්න සිත්සේ පංචකාමී භුක්ති විඳින්න කියලා. ඒ වෙලාවේ තාත්තගෙන් අහනවා තාත්තේ ඔබ හොයන්නේ ජීවිතයේ සතුටද මේවා තියාගෙන? මේවා තියාගෙන හොයන්නේ සතුට නම් ඒක කවදාවත් හම්බෙන්නේ නැහැ. සතුට වෙන්න ඕනේ නම් මේ ඔක්කොම කරත් එක පටවගෙන ගිහිල්ලා ගඟ මැද්දේ හලලා එන්න කියලා කිව්වා. එතකොට තමයි සතුට හම්බ වෙන්නේ. ඇයි මේවා පරිස්සම් කරන්න රකින්ද මොන තරම් කරදර ගොඩක් විඳින්න ඕනේද? ධනෙ ලැබෙන්න ලැබෙන්න ගෙදර ලොකු වෙන්න ඕනේ. යණේන පිරිසට ගැළපෙන්න ඕනේ. වටේට උස තාප්පයක් බඳින්න ඕනේ. ගේට්ටුව ගාව ආරක්ෂක සෙබළු තියන්න ඕනේ. දැක්කහම බය වෙන සුනකයෝ තුන් හතර දෙනෙක් ගෙදර හදන්න ඕනේ. තමන් ඉන්න තැන අතට පයට අහු වෙන හරියක තුවක්කුවක් කඩුවක් තියෙන්න ඕනේ හදිසියක් උන. මේ වාගේ ප්‍රශ්න කීයක් කරදර කීයක් දරාගෙනද මේ ජීවත් වෙන්නේ කියන කාරණාව තණ්හාවෙන් ඉහවහ ගිහිල්ලා ඉන්න තාක්කල් තේරෙන්නේ නැහැ. මේ තණ්හාව ෂේ කරගන්න බැරි වෙන තාක්කල් මේ සත්‍යයට කවදාවත් මේ සංසාරේ කෙරවල කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් තණ්හාවෙන් විදුන කෙනාට ශෝකයක් බයක් මොකවත් නැහැ. යෝධ තණ්හං පහන්තුවන අනාදිමත් කාලයක් සංසාරේ පුරාවට මාව ඇදගෙන යන මේ යෝධ තණ්හාව මරලා දාන්න කියලා සඳහන් කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන මාරයට අභියෝග කළා. ඔබ විසින් හදන
භවයේ නැමැති ගේ මම කඩලා බිඳලා සුණු විසුණු කරලා විනාශ කරලා දැම්මා. නැවත මේ ගේ හදන්න ඔබට බෑ. නමුත් අපි හැමදාම වඩුවට ආම්පන්න සපේනවා ගේ ලොකු කරලා හදන්න. ප්‍රඥාවන්තයෝ කලේ වඩුවගේ ආම්පන්න ටික විනාශ කර කර ගිහිල්ලා අන්තිමට කැණි මඩලත් විනාශ කරලා දැම්මා. ආයේ ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. දේශනා කොට වදාලා මෙන්න මේ තණ්හාව කොයි වගේද අනාගා රූපයි වගේ. අපි ගෙදර අත්හරින්න තෘෂ්ණාවෙන් බැඳිච්ච තෘෂ්ණාවෙන් පිරිච්ච තැන අත්හරින්න. අපිට ගෙදර අත්හරින්න බැරි හේතු ගොඩක් තියෙනවනේ. සමහර දේවල් වලට නම් පින්නතිනේ අපි කියනවා ඕකනම් මොකද්ද මට ඕන වෙලාවක නවත් හැකි කියලා. එහෙම කීවට නවත්තන්න බෑ. ඒ කෙනෙක් නවත්තන්න කියන දෙයකට නේ කියන්නේ මට ඕන වෙලාවක නවත් හැකි කියලා. එහෙම කීවට නවත්තන්න පුළුවන් කමක් නෑ. අර මෙහෙම සඳහන් කළොත් ඊටාම දුරවල කුරුල්ලෙක් ඊටාම දුරවල රසකින්ද වැලකින් බැඳලා ඉන්නවා. කුරුල්ලට මේ රසකින්ද වැල කඩන්න බෑ. මොකද මේ රසකින්ද වැල කියලා කියන්නේ නිකම්ම කැඩෙන වැලක්. නමුත් මේ කුරුල්ලට ඒක කඩන්න බැරි ඇයි? කුරුල්ලත් දුර්වලයි. මෙතන දේශනා කළා මේ රසකින්ද වැලට උපමා කළේ තණ්හාව. ඉතින් අපි මෙහෙම උපමාවක් ගමු. කෙනෙක් බුලත් පිට කරනවා. එහෙම නැත්නම් සිගරට් බොනවා. අපි ඒකට කියනවා ඕක ඒ තරම් හොඳ පුරුද්දක් නෙමෙයි. ඕකත් ඇරලා දාන්න. ඒ පුද්ගලයා කියනවා මට මේ ඕන එකක් හිතාපු ගමන් නතර කරන්න පුළුවන්. මට ඕන නම් නතර කරන්න පුළුවන්. නමුත් තාම ඒ ගැන ලොකුම නවක් නැති හින්දා මේ කාගෙන බීගෙන යනවා. හිතාපු ගමන් නතර කරන්න පුළුවන් කීවට තාම වමනාවක් නැති හින්දා කරගෙන යනවා කියලා කියනවනම් චූටි දෙයක් වුණත් තාම කරනවා නම් ඒක ලොකු දෙයක්. කාරණාව චූටි වාගේ පේන්නේ. නමුත් අත්හරින්න බැරි නම් ඒක ලොකු වැඩක්. ඒකට ලොකුවට බැඳිලා ඉන්නේ. ආන් ඒ හින්දා දේශනා කළේ මේ අනාගාරෝ පරිබ්බජී. සංසාරයට ඇදලා බැඳලා තියෙන තෘෂ්ණාව වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් රැස් වෙන මේ ජීවිතය අත්හරින්න පුළුවන් නම්, කියන්නේ මේ ගිහි ගෙදර අත්හැරලා යන්න පුළුවන් නම්. දැන් ජෝතිය සිටුතුමාගේ ධනය ගැන අපි ටික ටික කතා කළා. ඒ සියලුම ධනස්කන්ධයන් අත්හැරලා සිටුතුමා කෙලින්ම සඳහන් කළා මහරජා මට මහන වෙන්න ඕනේ. අපේ අත්හැරීම වගේ අත්හැරීමක් දෙයක. ජෝතිය සිටුතුමා වගේ ධනවතුන් තව හිටියේ නැහැ. තමන්ගේ මාලිගාවේ දාසියගේ පාපිස්සට දෙන වස්ත්‍රය රන් කහවණු ලක්ෂයක් වටිනවා කියලා කියන්නේ. රන් කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක් දාසිට යවහම දාසි ඒකත් අරගෙන අඬාගෙන එනවා. අහනවා මොකද කියලා. අනේ ස්වාමීනි මං මොකවත් වරදක් කළාද? එහෙම කළේ නෑ. ඇයි එහෙම අහන්නේ? නෑ මේ තරම් බාල වස්ත්‍රයක් මට එවලා තිබෙයි කියලා. වරදක් කරපු හින්දාද මේ බාල වස්ත්‍රේ මට ඉව්වේ කියලා. අනේ රන් කහවණු ලක්ෂයක් වටින. සිටුතුමා සඳහන් කරනවා පොරවණ්ඩවත් අඳින්නවත් එව්වා නෙමෙයි. යහන ගාව පාපිස්සට දාගන්නයි එව්වේ. උඹට ඒකටත් ඔක හොඳ නැද්ද කියලා. හා ඒකට නම් හොඳයි ස්වාමීනි කියලා අරන් යන්නේ. එතකොට එහෙම ධනස්කන්ධයකට හිමිකම් ගීපු මේ පුජ්‍යලයා මොහොතින් තීරණය කරනවා මේ ඔක්කොම අත්හරිනවා කියලා. ආන් ඒ පුජ්‍යලයාට තිබුණේ නෑ ලොකු බැඳීමක්. නමුත් අපිට සුළුපටු දේ අත්හැරගන්න කොයි තරම් අමාරුද? රජවරු සිටුවරු ධන සම්පත් අත්හැරලා ගිහිල්ලා සංසාරෙත් කෙරවල කළා. නමුත් එච්චර අත්හරින්න දෙයක් නැති වුණත් අපි ළඟ අපිට මේ තියෙන ටික අත්හැරගන්න බැරුව අපි කොච්චර ලත වෙනවද කියලා හිතලා බලන්න. ඒකයි මෙතන සඳහන් කරේ අනාගාරෝ පරිබ්බජී. තණ්හා භව පරික්ඛීණං. යම් දවසක යම් කෙනෙක් සංසාරි පුරා අනාදිමත් කාලයක් අප්‍රමාණ දුකකට අපි ඇද දමමින් ගමන් කරපු මේ තණ්හාව. තණ්හාව නිසාම අපායි ගියා.
තණ්හාව නිසාම තිරිසන් වුණා. තණ්හාව නිසාම ප්‍රේත වුණා. තණ්හාව නිසාම අසුර වුණා. ඒ ඒ අපායවල වල ඉපදිලා විඳපු දුක් කන්දරාවන්ගේ නිමාවක් නෑ. බෙල්ල කපලා මැරුවා, පුච්චලා මැරුවා, ඇනලා මැරුවා, කපලා මැරුවා, අපායේ ගිනි දැල් අතරේ විඳපු දුක් කන්දරාව ඉවරයක් නෑ. මේ තෘෂ්ණාව නැමැති ධර්මතාවයේ මේ තරම් දුක් කන්දරාවකට මාව ඇදලා දැම්මනම් ඇයි හතුරෙක්සේ හිතලා මේ තෘෂ්ණාවෙන් වහවහා බැහැර වෙන්න බැරි කියන කාරණාව යන්නේ? ආන්ගේ තෘෂ්ණාව ශීන කරලා දාන්න. භවයෙන් භවයට ගමන් කරන්න තියෙන කැමැත්ත ශීන කරලා දාන්න තෘෂ්ණා භව පරික්කීණං. තමහං භූමි බ්‍රාහ්මණං යමෙක් යම් දවසක ඒ තෘෂ්ණාව බැහැර කළා නම්, ක්ෂය කළා නම්, නැති කළා නම් අන්න එවන් පුජ්‍යලයට මම කියනවා බ්‍රාහ්මණේ කියලා. මහණෙනි, ජෝතියට ඒ සම්පත් පිළිබඳව ආයේ තණ්හාවක් නැහැ. මේ රටේ ජීවත් වෙන මහා ධනපතියන් පස් දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච ජෝතිය ඒ සියල්ල අත්හැරලා තමයි මේ සාසනෙට ඇවිල්ලා ඉන්නේ. ඒ අත්හැරීම සදහටම අත්හැරලා සෞඛලෙස් නැසලා දැන් රහත් වෙලා නිසයි සඳහන් කළේ බිරිඳ ගැනවත් මාලිගාව ගැනවත් තවත් කැමැත්තක් නැහැ කියලා. තියෙන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ජෝතිය භික්ෂුන් වහන්සේගේ රහත් භාවයේ තහවුරු කරලා අනික් භික්ෂුන් වහන්සේලාට අවවාද කළා මේ තණ්හාව ශේ කරගෙන ඔබ සංසාර ගමන කෙරවල කරන්න කියලා. අපිත් පින්නතුනි පංච ඉන්ද්‍රයන් ගෝචරය කරගෙන අල්ලගත්තු තෘෂ්ණාවන් අත්හරින්න පුළුවන් වෙච්ච දවසට මීට වඩා පුදුමාකාර සැහැල්ලුවක් ජීවිතය තුළ දැනෙන්න පටන් ගන්නවා. ඒ සැහැල්ලුව කොයි තරම්ද සියලු කෙලෙස් නැති කරපු දවසට කොයි තරම් සැනසීමක් දෙනීද? ඒ උතුම් සැනසීම හොයාගෙන භව සාගරයේ තරණය කරන්න පුළුවන් හොඳම කාලය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මහන්න වේ මයං බන්ති නිමුග්ගා දීග සම්භවී. බොහෝ කාලයක් අපි ගිලිලා හිටියා, දීර්ඝ කාලයක් මේ භව සාගරයේ ගිලිලායි හිටියේ. මහන්න වේ මයං බන්ති නිමුග්ගා දීග සම්භවී. දීර්ඝ කාලයක් ගිලිලා හිටියා භව සාගරයේ. අප්පතිස්සා අප්පතිට්ඨා සංසාරාම චිරන්තයි. බොහෝ කාලයක් මේ සසර අපි ඇවිද්ද මේකෙන් ගැලවෙන්න බැරි. ඒ තරහිතුම් හේයාපජ්ජ ආන් එහෙම ඇවිදගෙන යන සංසාර ගමනක තමයි ඔබ වහන්සේ හම්බ වුනේ. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ තරහිතුම් හේයාපජ්ජ පතිට්ඨං අධිගච්ඡරේ. අපිට පිහිටන්න තැනක් තිබුණේ නැහැ. සරණක් තිබුණේ නැහැ. දැන් අපිට එක සරණක් නෙමෙයි තුන් සරණක් තියෙනවා. හිතන්නකො, කොටයක් ගලක් මොකවත් නැති ගඟක ওই ඉබ්බෝ කිඹුල්ලෝ වගේ සත්තු, කැස්බෑව වගේ සත්තු කැමති දවල්ට ওই කොට උඩ නැගලා ඉන්න. ඉතින් මුකුත් නැත්තම් ගොඩ වෙන්න මේකේ ගිලිලම නින්ද වෙන්නේ. ඉතින් භව සාගරේ අපිටත් සරණක් නැතුව ඉන්නකොට හරියටම තුන් සරණක් ලැබුණා. බුදුන් දහම් සඟුන් කියලා. තුම්හාකං වන්දනං කත්වා උත්තින්නම්ම භවන්නවා. ස්වාමීනි, ඔබ වහන්සේට වන්දනා කරලා මේ සංසාරයෙන් ගොඩ යනවා කියලා සඳහන් කරන්නේ ධාතුන් වහන්සේට වැඳලා. එහෙනම් තුනුරුවනම ලැබිලා තියෙන වෙලාවේ අපි තවත් මේ සංසාරي ඉදිරියටම යනවද, මේ සසර කෙරවල කරන්න කටයුතු කරනවද කියන තීරණේ අපි ගාවයි තියෙන්නේ. ලැබිච්ච අවස්ථාවෙන් මහා ප්‍රයෝජනයක් අරගන්න සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්තුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබනවා සමගි උයන මත්තේගොඩ පදිංචි චමින්ද ආරියසිංහ මහත්මයා විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා සුභසිංහ ආරච්චිලාගේ ආර්යසිංහ පියාණන් මීට දින කිහිපයකට පෙර පරලෝ සැපත් යසවති පෙරේරා මෑණියන්, සොපිනෝනා කාර්යවසම් මෑණියන් යන අයට උතුම් සද්ධර්ම දානානිසංසේ අනුමෝදන් වේවා. ඊට අමතරව අනුවති විතානගේ මෑණියන්ටත්,
ශාන්ති පේමචන්ද්‍ර මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් වින්ද්‍යා නිරෝෂණී ඇතුළු පවුලේ සියලු දෙනාටමත් හේමලතා සේනානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සහභාගී වී සිටින සියල්ලන්ට මහා ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා රත්නත්‍රී ආශිර්වාදයේ ලැබේවා දේශකයන්න් වහන්සේටත් උන්වහන්සේගේ මව්පියන්ට හා පවුලේ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරන අතර සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේට සනන් කුමාර ගටිකාර තිස්ස කියන බ්‍රහ්මරාජෝත්තමයන්න් වහන්සේලාට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට මෛත්‍රී මහා බෝධිසතාන් බෝසතාණන් වහන්සේට සුද්ධාවාස වාසී වූද බ්‍රහ්මලෝක වාසී වූද සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා දායක පිරිස පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරලා තියෙනවා ආර්යවංශ මහත්මයා ඇතුළු පවුලේ පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් මමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ